විදි ගොඩක් කට්ටය කතා කරන මාතෘකාත්තමයි ජනරේටවයයි ඒ අට දෙදිත් ලාජ් ලංගෙජ් මොඩල්ස් ගැන විදි ගොඩක් දෙන කතාබා කරන ගොඩක් ජනප්‍රිය මාතෘකාවක් වෙලා තියෙනවා. ඉතින් මේ ලාජ් ලංගෙජ් මොඩල්ස් එක් වැඩ කරද්දි අපිට හම්බෙන ගොඩක් හොඳ ටෙක්නිකයක් තමයි ගොඩක් යස්ෆුල් ටෙක්නිකයක් තමයි රැග් ආකිටෙක්්චක එම නත රිටීවල් ලෝක්මට ජනරේෂන්. ඉතින් ඒ ගැන තමයි සම්පූර්ණයෙන්මද මේ වීඩිය කහර අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මංහිතන ලට මේ ලාජ් ලංගේජ් මොඩල්ස් ගැනවගේම එල්ල්ම් යස් කරල මේ විදදි හතල තියෙන ඇපලිකේෂන් චජපට රස ජෙමිනි මෙන්න මේ වගේ ඇපලිකේන්ස් ගැන යාලා ගොඩක් දැනුවත් කියලා. ඉතින් අපි සරල තැනගින් පොඩ්ඩක් පටන්ගම උදහරනක් විදට ඉන්ටනට එකෙම ඇත්තම Googleල එක සර්ච් කරන මේ විදිර වට රැග ආකිටෙක්් කියලා ලට මේ විදිර බලාගන්න පුළුවන්. එතුට යා කරන්නේ ඉන්ටනට් එක තියෙන හැම කටෙන්ට් එකක් එක්ම චෙක් කරල බලනවා අයිකේ තියෙන කීවර්ඩස් ඊට පස්සේ ටෑක්ස් මේ හැම දෙයක්ම චෙක් කරල බලලා අපි දුන්න කෝරියකට ගැලපෙනව පෝස්්ටික මේ විදිර ලිස්් ඩවන් කරනවා. ඉතින් ඒ හර අපිට පුළුව අපි දෙන කෝරියකට ගැලපෙන පෝස්ට ඊට පස්සේ YouTube වීඩියෝස් වෙන්න පුළුවන් ඒ ඕනම දෙයක් කටෙන්ස් අපිට හොයාගන්න. ඉතින් මෙන්න මේ ඩේටම් පාවිච්චි කරලා තමයි මේ ලාජ් ලංගේජ් මොඩල් එකක් ට්‍රේඩ් කරලා තියෙන්නේ. එතකොට ඒකට මේ පබ්ලිකල් අවයිලබල් වෙලා තියෙන ඩේට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ලාජ් ලංගේජ් මොඩල් එකකින් හැකියාව තියෙනවා අපි මොකක් හරිකෝර එකක් දුන්නට පස්සේ ඒකට අදාළව කටෙන්ට් එකක් ජෙනරේට් කරන්න. එතුට එයත් කරන්නේ ඉන්ටනෙට් එකේ තියෙන ඩේට අහිමනතන් යාගේ නොලේජ් එක එයා ට්‍රේන් කරලා තියෙන නොලේජ් එක තියෙන ඩේට චෙක් කරලා බලලා ගැලපෙන ඩේරටික එකතු කරලා ඒවා කම්බයින් කරලා හොඳ ආන්ස එකක් ජෙනරේට් කරලා දෙනවා. ඉතින් ඒ විදිර තමයි මේ චැජපට වගේ ඇපලිකේෂන්ස් නිර්මාණය කරලා තියෙන්නේ. එතොට ඒකට යස් කරලා තියෙන GPT 3.5 එහමනත්තන් GPT4 වගේ ලංගේජ් මොඩල්ස්. හරි ඒවගේ අපි දැ මේක ලිමිටේෂන්ස් ටික කතාකරොත් මේ එල්ල්ම්ස් වල අපි දන්නවා එක ට්‍රේන් කරලා තියෙන පබ්ලිකලි අවලබල් දේට වලින් හැබැයි හිතන්නු අපි ගව ප්‍රයිවර්ට් ඩේට ටිකක් තියෙනවා එමනත්තම් වලගේ මොකරි ඕගනිසේෂන් එකට දාල ඩේට ටිකක් තියෙනවා මොනොහරි ඩේටික ලංගේජ් මොල්ල එක ට්‍රේන් කරලා නැති ඉතින් එයාට ඒ නොලේජ් එක නෑ. එතෝට අපි ඒ වගේ ඒවට අදාළ මොකරි ප්‍රශ්නයක් ඇහුවොත් එයාට හැකියාවක් නෑ ආන්ස එකක් දෙන්න හරි ආන්ස එකක් දෙන්න. ඒ වගේම තමයි මේ ලංගේජ් මුල් එකක් හිතන්නකො අද ට්‍රේන් කරා කියලා හෙට මොකක් හරි අප්ඩේට් නිවස එකක් යනවා. ඉතින් ඒ නොලේජ් එක එයාට නෑ මොකද එයා ට්‍රේන් වෙලා නෑ ඒකට. එයා ගව මේ විද්දිත් ඩේට ටිකක් තියෙනවා ඒ නොලේජ් බේස එකක් තියෙනවා ඒකට නුව තමයි එයා ආන්ස එකක් දෙන්න අපි මොක්හරි ක්වේෂන් එකක් ඇහුවොත් අර අලුත් අප්ඩේට ඩේට ගැන යාට නොලේජ් එකක් නෑ. ඉති මෙන්න මේ කාරණා හින්ද තමයි අපි රැග්ගාකිටෙක්්චක පාවිච්චි කරන්නේ රැග්ගාකිටෙක්්චක පාවිච්චි කල අපිට හැකියාව තියෙනවා රිට්‍රීවල් ලෝක්මන් ජනරේෂන් පාවිච්චි කල අපිට හැකියාව තියෙනවා ඒකට වෙනම කටෙන්ට් එකක් දෙන්න. එතෝට අපි ගව තියන ප්‍රයිවර්් ඩේට ටිකක් වෙන්න පුළුවන් ඒවා යස් කරල හිම නැත්තම් අලුත් අප්ඩේට නිවස් වෙන්න පුළුවන් ඒවා දීලා ඒ ලැංගේජ් මොටලි අනුසාරෙන් අපිට ප්‍රශ්න හලා ඒවට ගැලපෙන හරි නිවැරදි ආන්සර්ස් ගණ්ඩ හැකියාව තියෙනවා. අපි සරල උදාහරණයක් මෙන්න මේ විදිර බලමු. හරි අපි මේ විදිර පෝස්්මන් එකට ඇවිල තියෙනවා ඉති ම මෙතනද හදල තියෙනවා API දෙකක් ඉදි මං මෙතනදි API එකක් යස් කරන්නේ මේ විදිර ආස්කේෂන් කියන API එක ඉදි එතනදි මං ක්වේෂන් එක විදිර දෙෙනවා හෝ T20 කැප්ටන් නිින් ශ්‍රී ලංකා කියලා. එතුර ලංකාව මේ විද්දි T20 කැප්ටන් ගැන තමයි ම මේ ප්‍රශ්නය අහන්නේ. එතරම මෙතනද මේ ඇපිකේෂන් එක හතන්ඩ ඇතරම යස් කලා තියෙන්නේ ඕපනයයිලගේ API එකක් ඉතින් එතන GPT 3.5 තමයි මං යස් කලා තියෙන්නේ ඒ ලංගේජ් පොඩ්ල එක. හරි එතවට එයාට හැකියාවක් තියෙනවාද කියලා බලමු හරි උත්තරයක් දෙන්න දැම්මම් මේක කෝල් කරාට පස්සේ අපිට බල්ලාගන්න පුළුවන් මෙන්න මේ විදිහ අන්ස එකක්. එතවට එයා දෙන්නේ දසුන් ශානක ඉස්ද කරන් T20 කැප්ටන්. හරි එතවට එයා දන්නේ දසුන් ශානක තමයි T20 කැප්ටන් කියලා යා ගවතිය නොලේජ් එකට අනුව හැබැයි අපි දන්නවා දැන් දසුන් ශානක නෙමේ T20 කැප්ටන්. ඉති මෙන්න මේ කාරණාවේදී මං පොඩි වැඩක් කර මං මෙතනදි රැග් ඇපලිකේෂන්යක් හැදවා ඒකට මම පොඩි අලුත් නිවස් ටිකක් දුන්න. ඉතින් වලට මේ විසිර බලාගන්න පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකට අදාළව මෙන්න මේක තියෙන ඩේට ටිකක් මම දුන්න. එතෝට මේක එතුර මේක අප්ඩේට පෝස්ට් එකක් ඔලට බලාගන්න පුළුවන් 2024 මැයි 9 තමයි මේක අප්ඩේට් කරලා තියෙන්නේ. ඉතින් ඒ වෙද්දි මෙන්න මේ විදිහ දෙයක් කියනවා මෙයා ශ්‍රී ලංකාවේ අලුත් කැප්ටන් වනිදු හසරංග කියලා. ඉතින් මෙන්න මේ ඩේට ටික මම ලැංග්වේජ් මොඩල් එකට දුන්නා මේ පේජ් එකට දාලා ඩේට ටික මම ලැංග්වේජ් මොඩල් එකට දුන්නා ඒක පාවිච්චි කරලා මම රැග් ඇප්ලිකේෂන් එකක් හැදුවා. ඉතින් මම ඒකේ API එක හදලා තියෙන්නේ මෙන්න මේ විදිහට ආස්කේෂන් රැක් කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට දීලා මේක රන් කරොත්
එයාට හැකියාව තියෙනවා හරි ආන්සර් එක දෙන්න. අපි බලමු. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට හරි ආන්සර් එක ගන්න පුළුවන්. එයා එතකොට කියලා තියෙනවා වනිදු හසරංග තමයි අලුත් කැප්ටන් කියලා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් අපිට රැග් ඇප්ලිකේෂන් එකක්, රැග් ආකිටෙක්චර් එක පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඉතින් මේ වෙද්දි ගොඩක් ප්‍රොබ්ලම්ස් වලට සොලියුෂන් ඉදිරිපත් කරන්න පුළුවන් හොඳ ටෙක්නික් එකක් විදිහට මේ රැග් ආකිටෙක්චර් එක අපිට හඳුන්වන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා මේ වෙද්දි ගොඩක් ඇප්ලිකේෂන්ස් නිර්මාණය කරලා තියෙනවා. අපිට ගොඩක් යූස්ෆුල් ඇප්ලිකේෂන්ස් නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ රැග් ආකිටෙක්චර් එක හැදිලා තියෙන්නේ, ඇත්තටම කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි, ඉතින් මම මේ විදිහේ පොඩි ඩයග්‍රෑම් එකක් හදාගෙන තියෙනවා, ඔයාලට බලා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන විදිහ, අපි මොකක් හරි ක්වෙස්චන් එකක් දෙනවා, ඊට පස්සේ මෙතනදී අපි ප්‍රොම්ප්ට් එකක් හදනවා. අපි කෙලින්ම ක්වෙස්චන් එක ලැංග්වේජ් මොඩල් එකට දෙන්නේ නැතුව පොඩි ප්‍රොම්ප්ට් එකක් හදනවා. ප්‍රොම්ප්ට් ටෙම්ප්ලේට් එකක් අපිට හදා ගන්න පුළුවන්. එතනදී ක්වෙස්චන් එක දෙනවා, ඊට අමතරව අපිට පුළුවන් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න මොකක් හරි, මේකට හරි උත්තරයක් දෙන්න, ඒ වගේම ඔයා මේ වගේ කෙනෙක්, ඒ හින්දා මේකට මේ වගේ රිලේටඩ් උත්තරයක් දෙන්න, ඒ වගේ අපිට පොඩි ඉන්ස්ට්‍රක්ෂන් කීපයක් දෙන්න පුළුවන්. ඊළඟට මේ විදිහට LLM එකක් අපි යූස් කරලා තියෙනවා. ඉතින් මං අර කේස් එකේදී GPT-3.5 කියන LLM එක යූස් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඕපන් සෝස් මොඩල්ස් යූස් කරන්න, එහෙම නැත්නම් වෙනම තව එක එක මොඩල්ස් කීපයක්ම තියෙනවා, ඒවා යූස් කරන්න පුළුවන්. ඊළඟට ඒ අනුසාරයෙන් අපිට පුළුවන් රෙස්පොන්ස් එකක් ගන්න. දැන් අර අපි කතා කරපු උදාහරණ විදිහට ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි දෙන්නේ ක්වෙස්චන් එක විදිහට T20 කැප්ටන් කවුද කියලා ලංකාවේ. ඒක තමයි ක්වෙස්චන් එක. ඊළඟට මට පුළුවන් ඇතුළෙදි ප්‍රොම්ප්ට් එකක් හදාගන්න මේන් වගේ. මම මෙතන දීලා තියෙනවා UIN intelligent chatbot answer the user's question කියලා. ඉතින් එතනදී question එක මේ විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ helpful answer එකක් return කරන්න කියලා දීලා තියෙනවා. ඒක දුන්නට පස්සේ language model එකට. ඉතින් මෙතනදී GPT-3.5, GPT-4, ඊළඟට Llama, Falcon, Mistral වගේ open source model use කරන්නත් පුළුවන්. ඒවා සම්පූර්ණ ෆ්‍රී. ඉතින් ඒ විදිහට පාවිච්චි කරලා අපිට පුළුවන් මේ විදිහේ response එකක් ගන්න. ඉතින් ඒ අවස්ථාවේදී අපි දැක්කා අපි GPT-3.5 යූස් කරේ. එතකොට එයා ට්‍රේන් වෙලා තියෙන නොලෙජ් එකට අනුව, එයා ගාව තියෙන නොලෙජ් බේස් එකට අනුව එයා මෙන්න මේ වගේ රිසල්ට් එකක් දෙනවා. ඉතින් ඒක තමයි සරලවම උනේ. හැබැයි අපි දැන් රැග් ආකිටෙක්චර් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි වෙනම නොලෙජ් බේස් එකක් හදා ගන්න ඕනේ අපි ගාව තියෙන ඩොකියුමන්ට්ස් වලට අදාළව. එතකොට ඒ ඩොකියුමන්ට් ෆෝමැට්ස් ටික බැලුවොත් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ සෝසස් ටික PDF ෆයිල් වෙන්න පුළුවන්, ඊට පස්සේ text ෆයිල් වෙන්න පුළුවන්, Excel ෆයිල් වෙන්න පුළුවන්, ඒ විදිහ ඕනම රිසෝස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනම ඩේටාබේස් එකක තියෙන data ටිකක් වෙන්න පුළුවන්. ඒ ඕනම data ටිකක් අරගෙන අපිට RAG architecture එකට අනුව useful application එකක් හදන්න පුළුවන්. හරි, අපි පියවරෙන් පියවර බලමු කොහොමද දැන් මේක හදන්නේ කියලා. ඉතින් සරලවම කරන ක්‍රමය තමයි මේ විතර දක්වලා තියෙන්නේ. අපි දැන් මේ data sources වලින් data අරගෙන කොහොමද වෙනම application එකක් හදන්නේ කියලා බලමු. හරි, මුලින්ම මේ data sources වලින් අපි මේ data ටික අරගෙන ඒවා split කරලා chunk වලට හදා ගන්නවා, chunk වලට කඩා ගන්නවා. ඉතින් අතරම මේකෙදි කරන්නේ අපිට ඊළඟට සිද්ධ වෙනවා embedding model එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් මේ සම්පූර්ණ text එක numerical විදිහට හදාගන්න. ඒ numerical විදිහට හදාගත්තට පස්සේ තමයි machine එකට තේරුම් ගන්න හැකියාව තියෙන්නේ. එහෙම නැත්නම් එයාට data process, එහෙම නැත්නම් එයාට text data වලින් තොරතුරු ගන්න බෑ. ඒ වගේම pattern හඳුනා ගන්න බෑ. ඉතින් ඒ embedding model වලදී ඒවට තියෙනවා context length එකක්. ඒ කියන්නේ ඒ කට්ටියට දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා ටෙක්ස්ට් එකක් විදිහට. ඉතින් ඒ හින්දා තමයි මේ මැනේජබල් කොටස් විදිහට මේ සම්පූර්ණ රිසෝසස් ටික, එහෙම නැත්නම් මේ සම්පූර්ණ ටෙක්ස්ට් ටික හදා ගන්න තමයි මේ විදිහට චංක් වලට කඩා ගන්නෙ. ඉතින් ඒවා ස්ප්ලිට් කරද්දී අපිට පුළුවන් විශේෂ කැරක්ටර්ස් යූස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට නිව් ලයින් කැරක්ටර් එක වගේ, එහෙම නැත්නම් ඒ ටෙක්ස්ට් එකේ තියෙන අපි හිතමු සරලම සෙන්ටෙන්ස් එකක් කියලා. එතකොට ඒකේ සෙක්ෂන් ටික කඩා ගන්න පුළුවන්. ඒ විදිහට මොකක් හරි ක්‍රමයකට චංක් විදිහට හදා ගන්න ඕන. එතකොට මේ විදිහට තමයි මම දක්වලා තියෙන චංක්. ඉතින් චංක් විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන් අපි දෙන ඩේටා වලට අනුව. හරි, ඊට පස්සේ මේ චංක් වලට කඩා ගත්තට පස්සේ අපිට ඒවා යූස් කරන්න පුළුවන් embedding model එකකට. ඉතින් මෙතනදී embedding model එකේ කාර්යය තමයි අපි මේ දෙන text ටික එයා numerical arrays වලට convert කරගන්නවා. numerical representation එකකින් නිරූපණය කරගන්නවා. එතකොට මේ හැම චංක් එකක්ම ඒකට අදාළ text embedding වලට convert වෙනවා. අපිට මේ විදිහට ඒක නිරූපණය කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඒවට අදාළ vector embeddings. උදාහරණයක් විදිහට 384ක්, 1536ක්, ඒ වගේ විවිධ size වලින් අපිට හදා ගන්න පුළුවන් ඒ model එකට අනුව.
හරි ඊළඟට දැන් මේ වෙක්ටර් එම්බඩින්ස් අපි හදාගත්තට පස්සේ එතකොට මේ මෙතන තියෙන්නේ අර සම්පූර්ණ අපි ගාව තියෙන ඩේටා ටික හැබැයි ඒවා නියුමරිකල් විදිහට හදාගෙන තියෙන්නේ. ඉතින් දැන් අපිට පුළුවන් මේවා ඩේටාබේස් එකක සේව් කරලා තියන්න. ඉතින් මෙතනදී විශේෂ ඩේටාබේස් එකක් අපි පාවිච්චි කරනවා. විශේෂ ඩේටාබේස් වර්ගයක් අපි පාවිච්චි කරනවා වෙක්ටර් ඩේටාබේසස්. අපිට පුළුවන් මේවා ඉන්ඩෙක්ස් කරලා ඒ වෙක්ටර් ඩේටාබේස් වල සේව් කරන්න. ඉතින් ඒ හරහා අපිට මොකක් හරි කෝරි එකකට අදාළව ඒ එම්බඩින් එකක් ගන්න ඕන නම් ඒක රිට්‍රීව් කරන්න පුළුවන් ඉතාමත් ගොඩක් එෆිෂන්ට් විදිහට. එහෙනම් තමයි මෙතනදී ඉන්ඩෙක්සින් පාවිච්චි කරන්නේ. අපිට පුළුවන් මේ වෙක්ටර් එම්බඩින්ස් ටික වෙක්ටර් ඩේටාබේස් එකේ ස්ටෝර් කරන්න. ඉතින් අපි දන්නවා නෝමල් ඩේටාබේසස් වල අපිට ඩේටා ස්ටෝර් කරන්න පුළුවන්. ඉතින් මේ වෙක්ටර් එම්බඩින්ස් ස්ටෝර් කරන්න විශේෂයෙන්ම ඩේටාබේසස් තමයි මේ වෙක්ටර් ඩේටාබේසස් කියලා අපි හඳුන්වන්නේ. ඉතින් උදාහරණ විදිහට ගත්තොත් ෆයිස්, ෆයින් කෝන්, ක්‍රෝමා ඩීබී මෙන්න මේ වගේ එක එක වෙක්ටර් ඩේටාබේසස් තියෙනවා. ඉතින් අපි ඉදිරියේදී ඒව ගැනත් වෙන වෙනම කතා කරමු. හරි. ඉතින් මෙන්න මේ විදිහට අපිට වෙක්ටර් ඩේටාබේස් එකක් හදාගන්න පුළුවන්. එතකොට අපි ගාව දැන් තියෙනවා වෙක්ටර් ඩේටාබේස් එකක්. එතකොට මේකේ තියෙන්නේ අපිට ඕන සම්පූර්ණ නොලෙජ් එක. එතකොට අපේ ප්‍රයිවට් ඩේටා ටික නොලෙජ් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි අප්ඩේටඩ් න්ියුස් ටිකක් වෙන්න පුළුවන්. ඒ වගේ. දැන් අපි මේ වෙක්ටර් ඩේටාබේස් එක සම්බන්ධ කරන්න ඕනේ අපේ අර සුපුරුදු මේ රීවර් ටිකත් එක්ක. ඉතින් අපි ක්වෙස්චන් එකක් ඇහුවට පස්සේ එයාට පුළුවන් වෙන්න ඕනේ එයා ගාව තියෙන නොලෙජ් බේස් එකත් පාවිච්චි කරලා ඒ වගේම මේ වෙක්ටර් ඩේටාබේස් එකේ තියෙන ඩේටා ටිකත් පාවිච්චි කරලා රෙස්පොන්ස් එකක් දෙන්න. හරි. ඒක කොහොමද කරන්නේ? ආ දැන් අපි ක්වෙස්චන් එකක් දීලා තියෙනවා. එයා එම්බඩින් මොඩල් එක පාවිච්චි කරලා ඒකෙත් එම්බඩින් එක ගන්නවා. ඒකෙත් වෙක්ටර් එම්බඩින් එක ගන්නවා. එතකොට මේ අපේ ක්වරි එකට අදාළ වෙක්ටර් එම්බඩින් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ විදිහට ඒ වෙක්ටර් එම්බඩින් එක ගත්තට පස්සේ අපිට දැන් පුළුවන් මේකට ගොඩක්ම සමාන ගොඩක්ම ආසන්න එම්බඩින්ස් ටික මේකෙන් තෝරලා ගන්න. ඉතින් එතනදී අපිට පුළුවන් අපේ ක්වරි වෙක්ටර් එකට අදාළ එම්බඩින්ස් අපි ගාව තියෙනවා. ඒ වගේම තමයි වෙක්ටර් ඩේටාබේස් එකේ තියෙනවා අර චන්ක් වලට අදාළ වෙක්ටර් එම්බඩින්ස්. ඉතින් ඒ වගේ සිමිලරිටි චෙක් කරලා ගොඩක්ම ආසන්න ටෙක්ස්ට් ටික එහෙම නැත්නම් ඒ වෙක්ටර් එම්බඩින්ස් ටික අපිට තෝරලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු අපි චන්ක් දෙකකට අදාළ වෙක්ටර් එම්බඩින්ස් ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ රිට්‍රීවල් එකෙන් තමයි ඒ චන්ක් ටික අපි අරගෙන තියෙන්නේ. එතකොට අපේ ඩේටා සෝස් එකේ තිබ්බනම් චන්ක් 1000ක් විතර එතනින් හොඳම චන්ක් දෙකක් තමයි මෙතනදී aran තියෙන්නේ. ඉතින් අතන මේ දෙකක් කියන එක වෙනස් වෙන්න පුළුවන්. අපිට ඒක ඩිෆයින් කරන්න පුළුවන්. අපිට එකක් දෝනේ, අපිට දෙකක් දෝනේ, තුනක් දෝනේ, පහක් දෝනේ. ඒක අපිට ඩිෆයින් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඒක තවත් අපිට සරල කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මෙතන ගන්නවා 3 dimensional space එකක්. එතකොට ත්‍රිමාණ අවකාශයේ මෙන්න මේ විදිහට තමයි ඩේටා තියෙන්නේ. එතකොට මේ රතු පාටින් මම පෙන්නලා තියෙන්නේ අපේ ක්වරි එක. ඉතින් ඒ ක්වරි එකට අදාළ එම්බඩින් එක තමයි මේ රතු පාටින් පෙන්නලා තියෙන්නේ. එතකොට අපි දුන්නොත් අපිට ආසන්නම එහෙම නැත්නම් හොඳම චන්ක් එක අපිට තෝරලා දෙන්න කියලා එයා මෙන්න මේ චන්ක් එක තෝරගන්නවා. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ චන්ක් එක තෝරගන්නවා. අපිට ආසන්නම චන්ක් දෙක තෝරලා දෙන්න කිව්වොත් එහෙම එයා මෙන්න මේ චන්ක් දෙක තෝරලා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඇත්තට මේක වැඩ කරන්නේ. ඉතින් මම මෙතනදී 3D space එකක් අරන් තින්නේ. හැබැයි අපි කිව්වා අර වගේ වෙක්ටර් එක සාමාන්‍ය වැලියුස් 1536ක් වගේ තියෙනවා. එතකොට ඒ වගේ එකක් ගත්තොත් එහෙම ඒකේ ඩිමෙන්ෂන් එක 1536ක්. ඉතින් ඒක අපිට විෂුවලයිස් කරන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහේ සරල උදාහරණකින් අපිට ඒක ගැන ID එකක් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී 3D space එකකින් තමයි මේ විදිහට චන්ක් දෙකක් තෝරලා තියෙන්නේ. අතනදී එතන ඩිමෙන්ෂන් ගන්න 1536ක්. ඉතින් එතනින් චන්ක් දෙකක් තෝරලා අරන් තියෙනවා. හරි. දැන් එහෙනම් අපි මෙන්න මේ වගේ මට්ටමක ඉන්නේ. අපි දැන් චන්ක් කීපයක් රිට්‍රීව් කරලා ගත්ත අපේ වෙක්ටර් ඩේටාබේස් එකේ. දැන් අපිට පුළුවන් මේ රිට්‍රීව් කරලා ගත්ත චන්ක් දෙකත් මෙන්න මේ ප්‍රොම්ප්ට් එකත් එක්ක සම්බන්ධ කරන්න. ඉතින් කලින් ඔයාලට මතක ඇති මේ විදිහට තිබ්බ ඉන්ස්ට්‍රක්ෂන් සහ ක්වෙස්චන් කියලා. දැන් අපි හදනවා ඉන්ස්ට්‍රක්ෂන්, ක්වෙස්චන් සහ රිට්‍රීව් කරලා ගත්ත චන්ක්ස් මෙන්න මේ තුනම එකතු කරලා ප්‍රොම්ප්ට් ටෙම්ප්ලේට් එකක් හදනවා. ඉතින් ඒක තමයි දැන් අපි ලැංග්වේජ් මොඩල් එකට දෙන්නේ, ලාර්ජ් ලැංග්වේජ් මොඩල් එකට දෙන්නේ. ඒ හරහා අපිට රෙස්පොන්ස් එකක් ගන්න පුළුවන්. එතකොට එයා ගාව ඉන්ස්ට්‍රක්ෂනුත් තියෙනවා, ක්වෙස්චනුත් තියෙනවා. ඒ වගේම තමයි අපේ ප්‍රයිවට් ඩේටා ටිකේ ඒ අදාළ ගැළපෙනම චන්ක් කීපයකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම බලලා යාට හැකියාව තියෙනවා හොඳ ආන්ස් එකක් අපිට දෙන්න. ඉතින් මෙන්න මේක තමයි සම්පූර්ණ රැක් ආකිටෙක්චර් එක. එතකොට අපිට සරලව බලා ගන්න පුළුවන් මේ විදිහට අපි ගාව ඩේටා සෝසස් තිබ්බා, ඒවා ස්ප්ලිට් කරලා චන්ක් වලට අපිට කඩා ගන්න පුළුවන් මැනේජබල් චන්ක් විදිහට.
ඊළඟට අපිට පුළුවන් එම්බඩින් මොඩල් එකක් හරහා ඒවට අදාළව වෙක්ටර් එම්බඩින්ස් ගන්න. ඉතින් මේ වෙක්ටර් එම්බඩින්ස් අපිට පුළුවන් අපේ වෙක්ටර් ඩේටාබේස් එකේ සේව් කරන්න. හරි. එතකොට මේක තමයි අපේ වෙක්ටර් ඩේටාබේස් එක. ඊට පස්සේ අපි මොකක් හරි ක්වෙස්චන් එකක් අහුවට පස්සේ එයා ඒ ක්වෙස්චන් එකට අදාළ query vector embedding එක ගන්නවා. ඊට පස්සේ මෙතනදී මේ query embedding එක සහ vector database එකේ තියෙන embedding අතර similarity check කරලා මොකක් හරි ක්‍රමයකින් අපිට සිද්ධ වෙනවා ගැලපෙනව chunk ටිකක් තෝරලා ගන්න. ඉතින් මම මෙතනදී උදාහරණයක් විදිහට chunk දෙකක් කියලා දීලා තියෙනවා. ඒතකොට ගැලපෙනම chunk දෙකක් අරන් තියෙනවා. ඉතින් මේ කොටස මේ prompt එකත් එක්ක සම්බන්ධ කරනවා. මේ prompt එකට දෙනවා. ඊට පස්සේ සම්පූර්ණ එක තමයි මේ large language model එකට දෙන්නේ. ඒ හරහා අපිට හොඳ response එකක් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට දැන් RAG architecture ගැන හොඳ idea එකක් මේ හරහා ලැබෙන්න ඇති කියලා. ඉතින් මේක ගොඩක් හොඳ technique එකක්. මේ විදිහ ගොඩක් solution නිර්මාණය කරලා තිනවා එක එක problems වලට අදාළව මේ RAG architecture එක පාවිච්චි කරලා. හරි. ඒ වගේම මේ RAG architecture එක පාවිච්චි කරාට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට prompt එක instruction, question සහ retrieval chunks retrieved chunks මෙන්න මේ ඔක්කොගෙම තමයි සමන්විත වෙන්නේ. ඉතින් මෙතනදිත් අපිට අර කලින් විදිහටම දක්වන්න පුළුවන් question එක අපි මේ විදිහට දුන්නට පස්සේ ඒක පාවිච්චි කරලා අපිට මෙන්න මේ වගේ template එකක් හදා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට instruction දීලා තියෙනවා UI intelligent chatbot ඒ විදිහට. ඊට පස්සේ මෙන්න මේ part එක ඇට් වෙනවා. ඒතර මේ context කියලා වෙනම අපි දීලා තියෙනවා අර retrieve කරගත්ත chunk වල තියෙන text ටික. ඉතින් ඒ part එක තමයි මෙතනදී ඇත්තම අපි කරන්නේ. ඒ ටෙක්ස්ට් එක මෙතනට දෙන එක. ඊට පස්සේ සාමාන්‍ය විදිහටම ක්වෙස්චන් එක මේ විදිහට දීලා තියෙනවා. එතකොට ඒ ලැන්ග්වේජ් මොඩල් එක පාවිච්චි කරලා යාට හැකියාවක් තියෙනවා මේ ඉන්ස්ට්‍රක්ෂන් වලට අනුව මේ කන්ටෙක්ස්ට් එක පාවිච්චි කරලා ඒකෙත් තොරතුරු අරගෙන මේ ක්වෙස්චන් එකට ගැලපෙන හොඳ ආන්සර් එකක් දෙන්න. ඉතින් ඒ විදිහට තමයි මෙන්න මේ විදිහේ රිසල්ට් එකක් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් උනේ රැග් ආකිටෙක්චර් එක පාවිච්චි කරාට පස්සේ. හරි. ඉතින් මම හිතනවා ඔයාලට මේ හරහා ගොඩක් හොඳ ඊඩිය එකක් ලැබෙන්න ඇති කියලා රැග් ආකිටෙක්චර් ගැන. ඉතින් ඉදිරියේදී අපි කතා කරමු කොහොමද මේ වගේ ඇප්ලිකේෂන් එකක් නිර්මාණය කරන්නේ, කොහොමද එක එක ෆ්‍රේම්වර්ක්ස් තියෙනවා, ලැන්ග් චේන්, ලාමා ඉන්ඩෙක්ස් මෙන්න මේ වගේ. ඉතින් ඒව ගැන අපිට වෙනම කතා කරන්න තියෙනවා. ඊට පස්සේ වෙක්ටර් ඩේටාබේසස්, එම්බඩින්ග්ස් මේවා ගැනත් සම්පූර්ණ අපි ඉදිරියේදී කතා කරනවා. එහෙනම් මේ ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේ වගේම තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.